ඔයා ජීවිතේ කවදා හරි දවසක ලොතරැයියක් අරගෙන ඇති. එහෙම නැත්නම් කෝටිපතියෙක් වෙන්න කියලා හිතාගෙන හැමදාම ලොතරැයි ටිකට් පතක් ගන්න අයත් ඇති. ඉතින් ටිකට් ගන්න නොගන්න අයට වැදගත් වෙන වීඩියෝවක් තමයි අද අපි අරගෙන ආවේ. පසුගිය සඳුදා තිබුණු අබු ඩාබි බිග් ටිකට් දිනුම් මැදීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික මොහමඩ් මිෂ්වක් ඩිරාම් මිලියන 12ක පළමු ත්‍යාග මුදල දිනාගත්තා. ඩිරාම් එකක් කියලා කියන්නේ රුපියල් 53ක වගේ මුදලක්. ඉතින් මේ සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා මුදලට හැරෙව්වොත් රුපියල් කෝටි 64කටත් වඩා වැඩි වෙනවා. කෙසේ හෝ ඔහු මේ ටිකට් පත මිලදී අරගෙන තිබුණේ අප්‍රේල් 29 වනදා. 36 හැවිරිදි මොහොමඩ් නිවාඩුවක් ගත කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වෙනවා. කොහොම වුණත් ඔහුට අබු ඩාබි වලදී ලැබෙන වැටුප ලංකාවට ලොකු මුදලක් වුණත් ඒ රටේදී ඒ මුදලින් ලොකු දෙයක් කරගැනීමට බැරි බවට වාර්තා වෙනවා. කෙසේ හෝ මුදල් ඉතිරි කර ගැනීම පුරුද්දක් කරගත් ඔහු ටිකට් පතක් මිලදී ගැනීමටත් අමතක කළේ නැහැ. කෙසේ හෝ ඔහුට ටිකට් පත ඇදුනායයි ආරංචිය ලැබුණ වෙලාවේ ඔහු ඉතාමත්ම සතුටට පත් වෙලා තියෙනවා. මේ අතිවිශාල මුදලට කළ යුත්තේ කුමක්දැයි සැලසුම් කරලා නැති ඔහු පවසන්නේ මේ මුදලින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගෙන තමන්ගේ බිරිඳට හා දරුවන්ට නිවසක් මිලට අරන් දී ඉතුරු මුදලට කරන දේ කල්පනා කරන බවයි. කෙසේ හෝ ඒ මුදලට ඔහුට ලංකාවේ අති සුඛෝපභෝගී නිවෙස් කිහිපයක්ම මිලට අරගන්න පුළුවන්. මොහොමඩ් මිෂ්වක්ගේ දුක්විඳි කාලය දැන් අවසානයි. දැන් ඔහුට තියෙන්නේ රජෙක් වගේ ජීවත් වෙන්න. කෙසේ හෝ ඔහු පවසන්නේ අද දින කිසිම දෙයක් නැති වුණත් හෙට දිනේ වෙනුවෙන් බලාපොරොත්තු අත්නොහැරගන්නා ලෙසයි. ඊළඟ වාරයේ ඔබේ විය හැකි බවත් ඔහු පවසනවා. ඉතින් මේ දෙවන හා තුන්වන ත්‍යාග මුදල ලැබී තිබෙන්නේ ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක්ට. ඒ අබූමම්මන් සහ අනුජ් දිගරාජන් නැමැති අයටයි. ඒ ඩිරාම් මිලියන 3ක මුදලක් සහ ඩිරාම් මිලියන 1ක මුදලක්. කොහොම වුණත් දැන් අපි කියන්නට යන කාරණා ටික ඔබ මීට කලින් ලොතරැයි පතක් මගින් අතිවිශාල මුදලක් දිනාගෙන තියෙනවා නම් ඔබට අදාළ වෙන්නේ නැහැ. ඒ වුණාට ලොතරැයි පත්වල තිත්ත ඇත්ත දැනගැනීමට කැමති නම් පමණක් ඔබ මේ වීඩියෝව දිගටම බලන්න. නමුත් අපි ගණනය කිරීම අනුව දන්නවා එහෙම අය ඉන්නේ ඉතාමත්ම අඩුවෙන්. යම් හේකින් ඔබ එවැනි ත්‍යාග මුදලක් දිනා තියෙනවා නම් ඒකේ අදහස තමයි එක්ක ඔබට පරණ පිනක් පල දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔබ ඉතාමත්ම වාසනාවන්තයි. ඒකට හේතුව මේ වීඩියෝව ඉවරුණාට පස්සේ ඔබට පැහැදිලි වේවි. අපි ඒක ඉතාමත්ම සරලම ගණනය කිරීමකින් පෙන්වන්නම්. ඔබ දවසකට ටිකට් කීයක් ගන්නවද? සමහර විට එකක්. අපි හිතමු ඔබ කෝටිපති යනුවෙන් හැඳින්වෙන ටිකට් පතක් මිලට ගන්නවා කියලා. මේ ටිකට් පත් සතියට ලක්ෂ 30ක් කලවි වෙනවා කියලා හිතන්න. එසේනම් ඔවුන්ට එයින් ලැබෙන ලක්ෂ 30 වැඩි කිරීම 20 කෝටි 6ක මුදලක්. ටිකට් පත් මුද්‍රණය කිරීමට යන්නේ ඉතාමත්ම අවම මුදලක්. එසේම ටිකට් පතක් විකුණුවාට වෙළඳ හිමියෙක්ට ලැබෙන ලාභයත් ඉතාමත්ම සුළු මුදලක්. කෙසේ හෝ වැඩ කරන අයගේ පඩි අනිකුත් ප්‍රවර්ධන කටයුතු සඳහා සියල්ලටම සතියට කෝටි 2ක් වෙන් කළා කියලා හිතන්න. දැන් කෝටි 4ක් ඉතිරි වෙලා තියෙනවා. අපි හිතමු රුපියල් ලක්ෂ 20ක ඇඳුම් සහ රුපියල් ලක්ෂයේ ඇඳුම් 10ක් හිමි වුණා කියලා. එතන රුපියල් ලක්ෂ 30ක් වෙනවා. අනිකුත් සුළු සුළු දිනුම් මැදින් වලට රුපියල් ලක්ෂ 50ක් වියදම් වුණා කියලා හිතන්න. එවිට මේ සියල්ලටම වියදම් වෙලා තියෙන රුපියල් ලක්ෂ 80ක්. දැන් 3 කෝටි 20 ලක්ෂයක් ඉතුරුයි. සාමාන්‍යයෙන් සුපිරි ජයමල්ලේ වටිනාකම තමයි රුපියල් කෝටිය. කෙසේ හෝ එම මුදල එදින කවුරුත් දිනාගත්තේ නැතිනම් ඒ මුදල ඊළඟ සතියට එකතු කරනවා. කොහොම හරි එදා කාට හරි සුපිරි ත්‍යාගය ඇදී තිබුණා නම් ඒ මුදල අඩු කළ පසු ඔවුන්ගේ ලාභය 2 කෝටි 20 ලක්ෂයයි. ජයග්‍රාහකයා කෝටියක ත්‍යාග මුදලක් ලබා ගන්න විට හිමිකරුවා ඒ වගේ දෙගුණයක ලාභයක් ලබනවා. කොහොම හරි මේක මෙතරම් සරල ක්‍රියාවලියක් නම් නෙවෙයි. ඒක එහෙමනම් මේක සෑම කෙනෙක්ම වගේ කරන්න පටන් ගනීවි. අපි මේ ඔයාලට කිව්වේ ඉතාමත්ම සරලව තේරෙන විදිහට. කොහොම නමුත් ලොතරැයි පත් ලාභ ලැබීමේ මූලිකම හරය මේක තමයි. ඉතින් මේකට කියන්න ඕනේ කපටිකමද එහෙම නැත්නම් දක්ෂකමද කියලා ඔයාටම තීරණය කරන්න පුළුවන්. කෙසේ හෝ ඔබ සෑම දිනකම ටිකට් ගන්න අයෙක් නම් ඔබ වසරකට ගන්නා ටිකට් පත්වල මුළු මුදල එකතු කර ඔබට වසරකට ලැබුණු ත්‍යාග මුදලෙන් අඩු කරලා බලන්න. ලාභයක් ලැබිලා තියෙන්නේ 10 දෙනෙකුගෙන් එක් අයෙක්ට පමණයි. එසේනම් ඔබ සැබෑම වාසනාවන්තයෙක්. ඉතුරු 9 දෙනාම ලබා තියෙන්නේ පාඩුවක්. ඒ මුදල හිමි වෙන්නේ ටිකට් පත් සමාගමේ හිමිකරුවාට. නමුත් ටිකට් එකක් මිලදී ගන්න අයට ඒක එතරම් ගාණක් නැහැ. මොකද කියනවනම් ඔවුන්ගේ ප්‍රදේශය තුළ ඉන්නවා ටිකට් පතක් අරගෙන කෝටිපතියෙක් වුණ පුද්ගලයෙක්. ඒ විදියට ගණන් හදන කෙනා මෙහෙමත් හිතනවා. මට අවුරුද්දටම පාඩු වෙලා තියෙන්නේ රුපියල් 10,000ක් විතරයි. නමුත් ඇදුනොත් කෝටියක්. මේ විදියට හිතාගෙන ඔහු දිගටම ටිකට් පත් මිලදී ගන්නවා. සමහර විට කියන ආකාරයටම ඔහුට සුපිරි ත්‍යාගයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඔයා දිහා බැලලා බොහෝ දෙනෙක් ටිකෙන් ටික සල්ලි නාස්ති කරගන්නවා කියලා අමතක කරන්න එපා. මොකද මිනිස්සුන්ට අධික ලාභයක් පෙන්වූ ගමන්ම තර්කානුකූලව සිතීමේ හැකියාව නොලැබී යනවා. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාත්මක කාරණාවක්. නමුත් අමතක කරන්න එපා ඔවුන් අපේ මනසත් එක්ක සෙල්ලම් කරනවා කියලා. ඔවුන් කෙතරම් දුර හිතනවාද සහ ඔබ කෙතරම් සරලව හිතනවාද කියලා ඔබටම හිතාගන්න පුළුවන්.
ඔබ අද බස් එකේ යෑමටත් ඔවුන් සුපිරි කාර් රථයක නැගලා ගමන් කිරීමටත් හේතුව මේකම තමයි. සමහර අය මේ වගේ ව්‍යාපාරිකයන් දිහා බලලා මේ අය නම් කුඩු විකුණනවා, මේ අය නම් නීත්‍යානුකූල නොවන දේවල් කරනවා කියලා කියනවා. මොකද සතියට කෝටියකට වඩා ආදායමක් කියලා කියන්නේ ලොකු මුදලක්. මොකද සමහර වෙලාවට එයා මුළු ජීවිත කාලයටම වැඩ කළත් එයාට ඒ ගාණ හොයාගන්න බෑ. එක අතකින් ඔහු එහෙම හිතන එක සාධාරණයි. නමුත් ඇත්ත මේකයි. ඔයා එහෙම හිතන ව්‍යාපාරිකයන් 5 දිනෙකින් 4 දිනෙක්ම කරන්නේ නීත්‍යානුකූල ව්‍යාපාර. හැබැයි පුංචි ට්‍රික්ස් දානවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට බිල් ගේට්ස් ස්ටීව් ජොබ්ස්ගේ නිර්මාණයක් හොරකම් කරලා තමයි ලෝකයේ පළවෙනි කෝටිපතියන් අතරට ආවේ. නමුත් අමතක කරන්න එපා, බිල් ගේට්ස් ස්ටීව් ජොබ්ස්ගේ නිර්මාණයක් හොරකම් කළත් ස්ටීව් ජොබ්ස්ට වඩා 100,000 ගුණයක් ඔහු ඒක හොඳට කළා. ඒ වගේම ඕට වඩා ඉදිරියෙන් සිටියා. සමහර විට මේක ස්ටීව් ජොබ්ස් කරා නම් මෙතරම් සාර්ථක නොවෙන්නත් ඉඩ තිබුණා. ඉස්සර ෆේස්බුක් නිර්මාණය කරපු කාලේ ලස්සන කතාවක් ව්‍යාප්ත වුණා. විශ්වවිද්‍යාලයේ ඉන්න කොල්ලෙක් විනෝදයට සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කරලා දැන් එයා ලෝකයේ ලොකුම කෝටිපතියෙක් වෙලා. ඉතින් කට්ටියම කියන්න පටන් ගත්තා මේක ඔහුගේ වාසනාව කියලා. නමුත් පස්සේ තමයි දැනගත්තේ මොහු ලෝකේ කාලා වතුර බීපු පුද්ගලයෙක් කියලා. ඔහු ෆේස්බුක් සෑදීම සඳහා විශ්වවිද්‍යාලයේ කළ රහසිගත පරීක්ෂණයක කේත හොරකම් කරලා තිබුණා. ඒ වගේම මීට කලිනුත් සමාජ මාධ්‍ය ජාලා ගිණුමක් නිර්මාණය කරලා තරුණියකගේ හුටපටයක් නිසා ලොකු සිද්ධියක් වෙලා තිබුණා. හොඳම දේ තමයි ෆේස්බුක් කියන්නේ ඔහුගේ පළමු නිර්මාණය නෙවෙයි. ඔහු එක දිගට කළ අසාර්ථක නිර්මාණ රාශියක අවසානයයි. ඉතින් මේක මේ තරුණයාගේ වාසනාවද, උත්සාහයද, දක්ෂකමද? අනිවාර්යෙන්ම වාසනාවක් හා පිනක් කරලා ඇති. එතරම් හොඳ මොලයක් ලැබෙන්න. කොහොම හරි අපි ඔයාට කියන්නේ දියුණු වෙන්න ඕනේ නම් ඔයා කොපි කරන්න. හැබැයි එයාලගේ නරක වැඩ නෙවෙයි, දක්ෂතාවය සහ උපක්‍රමශීලී බව. කොහොමුණත් ටිකට් එකක් ඇදෙන රහස් ක්‍රමයක් ගැන අපි ඔයාලට කියන්නම් කියලා කිව්වා. ඒක තමයි ගණිතයේ එන සම්භාවිතාවය. සම්භාවිතාව හා සමීකරණ භාවිතා කරලා ටිකට් කිහිපයක් අරගෙන පාඩුවක් නොවී ලාභයක්ම තියාගෙන සුළු ආදායමක් හොයන හැටි ගණිතය හොඳටම දන්න අය දන්නවා. නමුත් මෙතරම් දැනුමක් තියෙන අය කීයටවත් තමාගේ හැකියාව මේ වගේ 2:50 වැඩවලට යොදවන්නේ නැහැ. මොකද ඔවුන් තමන්ගේ වටිනා කාලය කැප කරන්නේ ටිකට්පත් පාරිභෝගිකයෙක් වෙන්න නෙවෙයි. අපි කලින් කිව්වා වගේම ටිකට්පත් ව්‍යාපාරිකයෙකුගේ තත්ත්වයට එන්නයි. හොඳම කාරණාව තමයි පාරිභෝගිකයා දවසින් දවස ගොඩ එන්න හිතනකොට මොලකාරයා එතනට යන්න වසර ගණනක සැලසුමක් ගන්න එක. කොහොම හරි සම්භාවිතාවේ එන මේ ගණනය කිරීම තරමක් සංකීර්ණ බවක් ගන්නවා. ඒ නිසා ඒකට වෙනම වීඩියෝවක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ ක්‍රමෙන් අර කිව්වා වගේ කෝටි ගාණක් නම් හොයන්න අමාරුයි. හැබැයි ටිකට්පත් කිහිපයක් ගැනීමෙන් පාඩුවක් නොවී ලාභයකින්ම බේරෙන්න පුළුවන්. ඔබේ අදහස් වලට අනුව ඒක අරන් එන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම සූරණ ටිකට්පත් ඇතුලේ තියෙන පින්තූර ටිකට්පතක් ඌරන්නේ නැතිවම බලන ක්‍රමයකුත් තියෙනවා. ඒකත් අපි කලින් කිව්ව වීඩියෝ එකත් එක්කම අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝව ගැන ඔබේ අදහස කුමක්ද? ඒ ගැන අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමුවරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයා ළඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.